පළවෙනි නම්බර එක ටයිප් කරනවා නම්බර එක ටයිප් කරලා මේ සෙල් එක ක්ලික් කරාම බලන්න හොඳට ඒක පේනවනම් මම පෙන්වන්න ලොක් කරන්න පුළුවන් මම පුළුවන් තරම් ලොකු කරනවා සෙල් එකේ මේ වටේ සිලෙක්ට් වෙන කොටුව මම මෙතනින් පෙන්වන්නම් මෙතන මේ කොටුවේ එක තැනක පුංචි තිතක් වගේ තියෙන මේ මවුස් එක ගෙනිච්චාම එතන ධන ලකුණක් බවට පත් වෙනවා අනිත් තැන් වලට ගියාම වෙන දෙයක් වෙනවා මෙතන මේ මවුස් එක හතරට බෙදෙන එකක් නෙවෙයි මෙතන වෙන්නේ ධන ලකුණක් පෙන්වන්න හරි අන්න ඒ අවස්ථාවට එන්න ඕනේ දැන් මම මොන පොඩක් කොඩා කරා එතනට මවුස් එක ගේන්න එතකොට මවුස් එක වෙනස් වෙනවා ඊට පස්සේ කන්ට්‍රෝල් කී එක ප්‍රෙස් කරන්න එතකොට කන්ට්‍රෝල් කී එක ප්‍රෙස් කරාම පේනවා ඇති ඒ ධන ලකුණට උඩින් තව පොඩි ධන ලකුණක් ආවා අන්න ඒ අවස්ථාවේ ඉන්න ඊට පස්සේ මවුස් එකේ වම් බටන් එක ක්ලික් කරන්න මවුස් එකේ වම් බටන් එක ක්ලික් කරගෙන කන්ට්‍රෝල් කී එක අතාරින්න එපා එහෙමම පහළට ඇදගෙන එන්න මොකද බලන්න වෙන්නේ දැන් මම මේක ඇදගෙන ඉන්නේ කන්ට්‍රෝල් කී එකත් ප්‍රෙස් කරගෙන ඉන්නවා මවුස් එකත් මෙහෙම පහළට තියාගෙන ඉන්නවා ටිකක් පහළට කරන්න ඕගොල්ලෝ පෙනේ මේක ඔටෝ යනවා ඔටෝ යනකොට පෙනේ ඉලක්කම් වගේක් දකුණු අත පැත්තේ පොඩි text box එක type වෙවි පහළට යනවා ඒ කියන්නේ type වෙනව පේන්නේ අංක මාරු වෙවි යනවා දැන් මම 500 කියන ඉලක්කමක් ඔයගොල්ලන්ට දුන්නේ මම මේක ටිකක් page එක ලොකු කරලා තියෙන හින්දා මේ දැන් බලන අංක 500ක් type කරන්න අපිට කොයිතරම් වෙලාවක් යනවද කියන එක දැන් තන 250ක් ඉවරයි ඔන්න कंट्रोल की एक अतार इन पा माउस से अतार इन तेपा आवश्यक अंटे यानका अरे देंगे तो कोटा अंका ताव पाना हक इधर आगे तमाय में यार टाइप कराना दिए ने राइट ඔන්න 500 තැනට ඇවිල්ලා මට මේක මේ විදියට ඕන විදියට ඇඩ්ජස් කරගන්න පුළුවන් අවශ්‍ය තැනින් ඔන්න 500 තැනට ඇවිල්ලා අතාරේ රයිට් දැන් අංක ටික පේන්නේ නැහැ ඔන්න පැට්‍රිකලි ප්‍රශ්නයක් ආව එතනදි මේක හොඳයි මෙන්න උඩ අංක ටික පේනවා උඩ අංක ටික ටයිප් වෙලා තියෙනෝනේ අංක අපි බලමු ඔන්න 99 100න් පස්සේ පේන්නේ නැහැ ඔන්න Excel වල අඳුර ගන්න ඕන තව දෙයක් මේ මෙන්න මේ වගේ හෑෂ් මාක් එකක් මේ විදිහට හෑෂ් අපි ඔය හෑෂ් එක ෆෝන් එකේ ප්‍රෙස් කරන හෑෂ් මාක් එකක් මේ විදිහට පෙන්නනවා නම් ඒකට හේතුව තමයි ඒ සෙල් එක ඇතුලේ ඒ සෙල් පරාසය සෙල් එකේ විත් එක ඇතුලේ මේ දීලා තියෙන අකය පෙන්වන්න ප්‍රමාණවත් මදි පරාසය ප්‍රමාණවත් මදි පළල මදි ඒ විදිහ ඒ වෙලාවට අපි කරන්නේ අර මං ඉස්සෙල්ලා කිව්ව එකයි කොලම්ස් වල ප්‍රමාණ වෙනස් කරන්න පුළුවන් කියලා කොලම් එකේ මේ අදාළ උඩ පෙන්වන ඉංග්‍රීසි අකුරුදක මැද්දට මවුස් එක ගෙනියන්න ක්ලික් කරලා දකුණු අත පැත්තට මේක මෙහෙම පොඩ්ඩක් ඩ්‍රැග් කරනවා දින්. අන්න එතකොට බලන්න අංක ටික පෙන්වනවා. බලන්න අංක 500ක් ටයිප් වෙලා ඇති. හරි. මේ පෙන්වන්න. බොහොම පොඩි වෙලාවක් ඇතුළත අපි අංක ටික ටයිප් කරගත්තා. එන්න ඒක Excel වල තියෙන එක පහසුවක්. දැන් මේක මම තව පොඩි දෙයක් කියන්නම් මම මෙහෙම මේක මේ විදිහට අපිට හෑෂ් එකෙන් හෑෂ් ලකුණු පෙන්වුවා ඉලක්කම් පෙන්වුවනේ මම කොහොමද ඩ්‍රැග් කරන්න කියලා අපිට ඩ්‍රැග් කරන්න නැතුවත් තව ක්‍රමයක් තියෙනවා මෙතන ඒ විදිහටම මවුස් එක ගෙනහිල්ලා ඒ අදාළ ස්ථානෙට ඒ කියන්නේ ස්ථාන විදිහට ගෝස් කියන්නේ මේ මම මේ පොඩක් ලොක් කරලා පෙන්වන්න මේ ඉංග්‍රීසි අකුරු දෙක කොලම් එකේ අකුරු දෙක වෙන් වෙන ඒ ලයින් එකට හරියටම ගෙනහිල්ලා එතන डबल क्लिक कर हैश तीन मित्र की डबल क्लिक कर डबल क्लिक कर हम अदाल परत रेट हरियटम हदार अदाल परत रेट हरियटम हदार अरे इलाका पेन मम्मी पेज लोकन विधि मे अदाल परत रेट हरियटम हदार फ्राइट एम करना पुलवा दम पेन ඉලක්කම් ටයිප් වෙනවනේ ඉලක්කම් ටයිප් වුනේ මේ පහලට ඒ විදිහටම අපට දකුණු අත පැත්තටත් මේ කාර්ය කරන්න පුළුවන් ඒ කිසි ගැටලුවක් නැහැ ඔය ඒ අතට ඔය විදිහටම ටයිප් කරගන්න පුළුවන් මේක
අංක එකේ ඉඳලා එන්න ඕන කියලා කතාවකුත් නැහැ. මම හිතමු අංක 10න් පටන් ගත්තා කියලා. ඔන්න තව තැනක ඉඳලා ආපහු control එක press කරන් එතනින් ඉඳන් අපි මේක start කරොත් එතනින් ඉඳන් ඉලක්කම් ටික type කරගන්න. යම් කිසි කෙනෙක්ට ඔන්න මම මෙතන 5 type කරා. මෙතන ඉඳන් මේක ඉලක්කම් type කරගන්නොත් ඒ කියන්නේ දක්මුවත් පැත්තට හෝ ඒ කියන්නේ හරස් අත හෝ පහලට කවුරු හරි මේක මෙහෙම සාමාන්‍ය විදිහට අද ගියොත් ඒකේ ටයිප් වෙන්නේ තනි ඉලක්කම විතරයි. තනි මොන හරි ඉලක්කමක් හෝ අකුරු මෙතනදී මම ඒ අකුර ගැහුවොත් හරි ඒ අකුර විතරයි. ඒ කියන්නේ මේකේ ඉලක්කම් වල තමයි අර අර විදිහට වැඩ කරන්නේ. ඉලක්කම් වල තමයි මේ ප්‍රශ්නේ ආවොත් එන්නේ ඔයගොල්ලන්ට. කන්ට්‍රෝල් එක හරියට press උනේ නැත්නම් නැත්නම් වෙන කී එකක් press කරගෙන හිටියොත් ඔයගොල්ලන්ට එන්නේ ඒ තනි ටයිප් කරපු දේ විතරයි. ඉලක්කම හෝ ඉලක්කම් කීපය. මේක ආපහු නිවැරදි කරන්න ඕන නම් ඒත් කිසි ප්‍රශ්නයක් නැහැ. මකන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ආපහු අදාළ ස්ථානෙට ගිහිල්ලා මුලට ගිහිල්ලා control key එක press කරගන්න. press කරගෙන ආපහු නැවතත් මේක නිවැරදි කරන්න පුළුවන් මේ විදිහට.